හදන්න ඕනේ පාලකයෝ දෙමාපියන් දරුවෙක් හදනවා වගේ. හදා වඩා ඇති දෙටි කළ මගේ දරුවා කියලා තමයි දෙමාපියන් තමන්ගේ දරුවෝ ගැන කියන්නේ. පාලකයෝ රටක් හදා වඩා ඇති දෙටි කරන්න ඕන. හදා වඩා ඇති දෙටි කරන්න බැරි නම් හදා වඩා ඇති දෙටි කරන්න පුළුවන් කෙනෙකුට මේ රට බාර දීලා දෙයියනේ කියලා තොරන්දි වෙන්න ඕන. 2005 මේ රට බාරගත්තු මහින්ද රාජපක්ෂ ධනාධිපතිතුමා එදා බාරගත්තු රට හදා වඩා ඇති දෙටි කළා. කොටියගේ අභියෝගයේ තිබ්බ එක පරාජයට පත් කරලා ඉවර කළා. ඊට පස්සේ මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා. දැන් කියනවා 2015 ජනවාරියට පස්සෙලු නිදහසේ හුස්ම ගත්තේ. ඊට කලින් තමුන්වන්සල ගත්තේ වෙන මොකක් හරිද? හුස්ම නෙවෙයිද? කොටිය ඉවර වුණාට පස්සේ නෙවෙයිද නිදහසේ හුස්ම ගත්තේ? පාතාලය පරාජය කළාට පස්සේ නේද නිදහසේ හුස්ම ගත්තේ? ඒ නිදහසේ හුස්ම ගත්ත කාලේ තමයි ඉවර කළේ ජනවාරි අට ආපු මේ භූතයෝ ටික. ආපු ගමම මහබැංකුව සුද්ධ කළා. අන්න නිදහසේ හුස්ම ගත්ත විදිය මහබැංකුව සුද්ධ කළා. නිදහසේ ඇවිල්ලා ධාති දෙක යනකොට සුද්ධ දුන්නේ මහබැංකුවට. පතාගෙන ආපු එකක් වගේ හැංගේ සංසාරේ. ඒ විතරද නැහැ, රාජපක්ෂ ආණ්ඩුවේ බදුබර වැඩි කියලා කටමැත දොඩවමින් ආපු මේ රැළ මහබැංකු හොරකමෙන් වෙච්ච පාඩුව මකා ගන්න බදු එදා තිබ්බා වගේ දෙගුණයක බරක් තමුන්වන්සල මත බද පටවලා තියෙනවා. එදා තිබුණා වගේ දෙගුණයක බරක් මහබැංකු හොරකමෙන් අර්ජුන ඇලෝසියස්ලා සල්ලි බෙදුවා, චෙක්පත් බෙදුවා මන්ත්‍රීවරුන්ට. මේ පැත්ත පලාතේ නොවන සුජීව උන්න හැටත් බෙදුවා. ඒ සල්ලි වලින්ද දන්නේ අර ගම්මතුර කාලේ ගෙහෙන් ඉදි බෙදුවේ. ලක්ෂ ගණන් සල්ලි බෙදුවා. සුජීව මන්ත්‍රීතුමා පොතකුත් ගැහුවා. දැන් නම් ඇමතිද කොහෙද රාජ්‍ය? පොතකුත් ගැහුවා මහ බැංකු හොරකම් මේ ඇත්ත නැත්ත කියලා. එහෙම එකක් උනේ නැහැ කියලා කියන්නේ. දැන් නැත්තේ හිටන් ගොම ගාගෙන ඉන්නවා. ඔය මහලොකු දූෂණ විරෝධී බණගහම් දෙසාගෙන ආපු කට්ටිය ආපු ගමන් කරේ මහ බැංකුවට දුන්න කට්ටිය චෙක්පත් ටික බෙදාගත්තා. එපාර්ට්මන්ට් ගොඩනැගිලි වල ගෙවල් හම්බ වුණා. ඔන්න දුන්නු වෙනස නිදහසේ හුස්ම ගත්තු හැටි. ගත්ත හුස්ම මං කියන්නේ. තමුන්වන්සල දන්නවා මේ රටේ ආර්ථික අමාරුකම් වලින් මේ රට ආදී ව්‍යාපාර වැහෙනවා. කර්මාන්ත වැහෙනවා. දේශීය ව්‍යවසායකයා බැංකුවට ණය ගෙවා ගන්න බැරුව, සේවකයාට පඩි ගෙවා ගන්න බැරුව වැහෙනවා. ආර්ථික වර්ධන වේගය 3%ට වඩා අඩු මට්ටමකට පල්ලෙහාට වැටුණා. රුපියල අද ඉතිහාසයේ පළවෙනි වතාවට වාර්තාවක් තියලා ඩොලරයට රුපියල් 161යි. ඔන්න නිදාසේ උස්මාරං දුන්න රුපියලට වැඩි. රුපියල බංකොලොත් වීම නිසාම ණය බර වැඩි වෙලා තියෙනවා 175. ඇයි අපි ගෙවන්නේ ඩොලර් වලින්? ඩොලරේට එදා ගෙවුවේ රුපියල් 130යි. අද ගෙවනවා 161ක්. රුපියල් වලින් ගෙවන්න වෙන ප්‍රමාණය වැඩි. ණය වලාගේ ඩොලර් වලින් එකයි, රුපියල් වලින් වැඩි. රුපියල වැටෙනකොට ණය බර රුපියල් වලින් වැඩි වෙනවා. ණය බරයි කියාගෙන මරලා තෝනි දීගෙන ආපු රැළ රුපියලව ප්‍රමාණය කිරීම හරහාම ණය බරයකට එකක් වැඩි කරලා තියෙනවා. ඔන්න නිදහසේ හුස්ම ගත්තු හැටි. නිදහසේ හුස්ම ගන්නවා ජනාධිපතිතුමා. රෑ 10ට නිින්දත් යනවා. නිදහසේ හුස්ම ගන්නවා අගමැතිතුමා. 69 වෙනි වතාවට දෙනියායට චොපර කියනවා. සාගල පින්වත් කුමාරයා දැක බලා ගැනීම සඳහා. 69 වෙනි වතාවට චොපර කියන්නේ දෙනියායට. ඒ වගේම මේගොල්ලෝ හැදුවා සෙටප් විපක්ෂය. සම්බන්ධ විපක්ෂ නායක සම්බන්ධ මහත්තයා පත් කරා විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක. විපක්ෂ නායකයාට ඇමති කෙනෙකුගේ වරප්‍රසාද තියෙනවා. විපක්ෂ සංවිධායකට නියෝජ්‍ය ඇමති කෙනෙකුගේ වරප්‍රසාද තියෙනවා. ආණ්ඩුව පෙරලන්න කඩේ ගිය නඩයට කට්ටියකට ඇමතිකම්, කට්ටියකට තානාපතිකම්, කට්ටියකට විපක්ෂ නායකකම්, තව කට්ටියකට විපක්ෂ
විපක්ෂ සංවිධායකම් බෙදා හදාගත්තු විදිය ලෝකේ එකම පාර්ලිමේන්තුව විපක්ෂ මන්ත්‍රීවරු 70කගේ අයිතිවාසිකම් කුඩුපට්ටම් කරලා ඇදගෙන යන එකම පාර්ලිමේන්තුව ලෝකේ. කරෝජය සූර්ය මහත්තයට නම් ආයම් මේ කතානායකතුමනි කියලා නම් කියන්න බලාපොරොත්තුවක් නැහැ. කතානායකතුමනි කියලා කිව්වත් ගරු කියන කෑල්ල නම් දාන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ගරු කියන වචනේ එතුම හලාගෙන ඉවරයි. අපි හැදුවේ නෑ එතුම හලාගෙන. නිකන් හලාගෙන නෙවෙයි ඇඟෙත් හලාගෙන. දැන් තමුන්නාසරට පේනවා මැතිවරණ කල් දානවා. පළාත් සභා ඡන්දද කල් දාලා. මැතිවරණ ක්‍රම වෙනස් කරනවා කිය කියව අනන්තය දක්වා කල් දානවා. ඡන්ද බලට බය ආණ්ඩුවක්. අපි කියනවා සිරිසේන වික්‍රමසිංහ හවුලට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවනම් මහජනයාගේ පරමාධිපත්‍ය බලයට ගරු කරනවනම් දෙන්න පළාත් සභා ඡන්දේ තව දුරටත් කල් දාන්නේ නැතුව දෙන්න සූදානමක් නැද්ද? දන්නවා දුන්නොත් පොහොට්ටුව 99%ක්ම පළාත් සභාටිකේ බලය අල්ලනවා. එතකොට අලියටයි අතටයි අත අලියට පුළුවන් ත්‍රිසේනගේ අත කම් වලට තියාගෙන විරෝ පටන් ගහගෙන ඉන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත දුන්නනේ අලියට. අලියට අත දුන්නනේ ත්‍රිසේන මහත්තයා. අලියට අත දුන්නා අත අලියට දුන්නා. දැන් දෙන්නට මෙයන් වෙනවා දේශපාලන වශයෙන් කනත්තට. තමුන්වහන්සේලා දන්නවා ජනවාරියට පෙරදිච්ච වෙලේ ඉඳන් අපි මේ සටන අතට ගත්තා. මේ මව්පොළව පරගැති හවුලට ඕන විදියට විනාශ කරන්න ඉඩ දෙලා බලන් ඉන්නේ නැතුව අපි ඔය හිරගෙවල් වල දැම්මා. බොරු නඩු පැටලුවා. උසාවි ගානේ රස්තිය අදු කෙරෙව්වා. එම් මොනව කළත් ඒකකින්වත් අපි යටත් වෙන්නේ නැතුව මේ අමන තකතිරු පාලක රැළට. මෙහෙම ඩබලක් අමමුත්ත කාලේවත් හම්බෙලා නැහැ. ඒ නිසා ධෛර්ය සම්පන්නව මේ පරගැති හවුල පන්නන සටනට ප්‍රවේශ වෙමු. සටන් කාමීව මේ පරගැති හවුල පන්නන සටනට ප්‍රවේශ වෙමු. පළාත් පාලන ඡන්දෙන් කතරෙන් දුන්නු පණිවිඩය තේරෙන්නේ නැති මේ රූකඩ පඹ හවුලට මහජන බලය මහ පාරට ගෙනල්ලා ආන්ගේ බලය පෙන්නලා බහැලා ඵලයව කියන පණිවිඩය දෙමු. සැප්තැම්බර් 5 වෙනිදා ඉරුදාවන්නේ ඒකට. ඔබ මේ රටට අබම රොණකින් හරි ආදරේ නම් ඔබේ දරුවාගේ අනාගතයේ නැස්තික අපද්‍රව්‍ය වලින් ලෙඩ රෝග වලින් මැරෙලා යන දරුවෙක් මේ පොළවේ ඉන්නවා දකින්න අකමැති නම් ඔබට මේ රට අතහැරලා දාලා වෙන රටක ගිහිල්ලා ජීවත් වෙන්නත් බැරි නම් මේ රට හැර ඔබට යන්න වෙන රටක් නැත්නම් අන්න ඔබ එන්න ඕන 5 වෙනිදා කොළඹ නගරේ සියලු මම්මාවත් තුළ හඬ නගන මහා ජන සන්නිපාතයේ ලක්ෂ ගණනක් සෙනග අතරේ ඔබත් ඉන්න ඕන. අපි පරගැති ආණ්ඩුවට පෙන්නමු මහා ජන බලය. පවුනදී ඉල්ලා අස්වමු කියන බලකිරීම. එහෙම කරලා මේ රට මේ විනාශකාරී මාවතෙන් ඇදලා ගමු එළියට. මේ රට නැවත හදා වඩා ඇති දෙඩි කළ හැකි දරුවන්ට දෙමාපියන් බඳු පාලන තන්ත්‍රයක් නිර්මාණය කරලා නැවත විශිෂ්ට මාවතකට මේ රට ගෙන යන්න අපි කැප වෙමු. 5 වෙනිදා ඔබේ දවස, රටට ආදරය කරන උන්ගේ දවස, රටට දැයට සමයට පණ දෙන්න උන්ගේ දවස. රණවිරුව හිරේ දාලා බුද්ධයන්ස රණවිරුවන්ට හිරේ දාලා වද වින්දන මේ කාලකන්‍ය ආණ්ඩුවට උත්තර දෙන දවස. බුද්ධ චීවරයට වෛර කරන මේ ආණ්ඩුවට උත්තර දෙන දවස. චන්ද්‍රිකා දැන් එයාගේ සහජීවන කාර්යාලයෙන් ගුවන් විදුලි නාට්‍ය ටිකක් හදලා. ඒවැ නම් මොනවද? එක නමක් තමයි තරුවන් සරණයි. තෙරුවන් සරණයි වෙනුවට තරුවන් සරණයි. තව එහෙම නම් තියෙනවා. අපි අතර භාවිතා වෙන ගෞරවණීය බෞද්ධ පාඨය. නිබ්බානම් පරමං සුඛං. ඒ වෙනුවට තින්නේ නිර්වස්ත්‍රම් පරමං සුඛං. චන්ද්‍රිකාට නම් ඒක එහෙම වෙන්නේ නැති. මේ බලන්න මේ ගහන්නේ මේ රටේ ශිෂ්ටාචාරයට. මේ ගහන්නේ මේ රටේ මුදුන් මුලට. මේ රටේ උරුමයට. ඒ වටක් ගරහන වෛර කරන නඩයක්. ඕමල්පේ සෝබිත හමුදුරෝ මේක හොයාගෙන කිව්වා. හැබැයි ඉතින් අනේ සමා වෙන්න සෝබිත හමුදුරෝනේ ඔබ වහන්සේලා මේ නඩේ බලයට ගේන කඩේ ගියා ජනවාරි 8. ඒ වායේ දික්ත ධම්ම වේදනීය කර්මය තමයි දැන් මේ මුළු රටම අත්විඳින්නේ. දැන් ඉතින් ඕවා හොයාගෙන අපට කියලා හරියන්නේ නැහැ. ඔබතුමාලා බලයටපත් කරපු නායකයන්ට කියලා ඒ වැඩ පිළිවෙල පුළුවන් නම් අකුලුවන්. ඒ නිසා මගේ අම්මේ තාත්තේ මෙහෙම නරුව පාලනයක් එක්ක මේ රටට ඉස්සරහට යන්න බෑ. මෙහෙම නරුව පාලනයක් එක්ක තව දවසක්වත් හුස්ම ගන්න බෑ. ඒ නිසා අපි 5 වෙනිදා
ලක්ෂ ගණනින් කොළඹ මහපාරට බැහැලා හවස් භාගයේ අනසක කොළඹ තමුන්නාන්සලා අපේ බලය පතුරවලා තවත් පවුනදී බැහැලා පළයව කියන පණිවිඩය දෙමු. මේ ජෝඩුව අතහැරලා යනකම් ඒ සටන ඉදිරියට ගෙන යන්න සූදානම් වෙන්න පෙරමුණ ගන්න රොද බඳ ගන්න කියලා ආරාධනා කරමින් මාතෘභූමියට ජය වේවා. ඔබ සැමට ජයෙන් ජයම වේවා.